හොඳින් තනුවක් හදන්න කොහොමද? දැන් රාගධාරී සංගීතය ගැන ගත්ත විශාරදේ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. බටහිර සංගීතයේ හැදෑරුම් පිරිස ඉන්නවා. හැබැයි හැමෝටම හොඳ තනුවක් හදන්න බැහැ. දැන් අපි හඳුනන්නේ මේ ස්වර සප්තකයේ තියෙන සරිගම පදණී කියන ස්වර අතරේ තව ස්වර පහකුත් තියෙනවා. මේ ප්‍රධාන ස්වර හතයි, ඒ පහයි ස්වර 12යි. මේ හැම ස්වරයක්ම ආරම්භක ස්වරයේ හැටියට අරගෙන ඉතින් ස්වර කලාපවල පිළිදෙල ගීත නිර්මාණය කරන්න පුළුවන්. විශාරද ගුණදාස කපුගේ හොඳ ගායකයෙක් වගේම ඉතාම රම්‍ය තනු සම්පාදකයෙක්. මම ඔහු ළඟට වෙලා බලාගෙන ඉඳලා තියෙනවා. ඔහුගේ දිග ඇඟිලි සරුපිනාව ගත්තාම පද රචනාවක් තියා සෑහෙන වෙලාව බලාගෙන ඉඳලා ඔහු හරිම ආරම්භක ස්ථානයේ වුණා. ඒක තමයි අමාරුම වැඩි සංගීතඥයෙකුට. ඒ ආරම්භක ස්ථානයේ ඒක පටන් ගන්න කොමල ගෑන්නේද, කොමල රියන්නේද, එහෙම නැත්නම් කොමල දෑන්නේද, ඒ ආරම්භක ස්වරයේ ඔයාලා ඒ ස්වර කලාපයේ ඇතුලේ කොහොම එක පතුරු. ඔහුගේ ගීත සාර්ථක වෙන්න එක ශිල්පීය කාරණාවක් ඒක. ඔහු දැන් මිනින් අයට හදාපු තම. ඔහු මුලින්ම හැදුවා ගුවන්විදුලි ශබ්ද පරිපාලකවරයෙක් හැටියට ඉන්න කාලේ පුණ්‍ය කත්‍රියා රචක නිදන්වා. දැස වසාගම ඔබ නොපෙළියට. ප්‍රණීත් බයිලෙනෙක් ගහලා දෙන්නවා. ඒ මයිනරිටි ගියද ලියන්නේ කුලරත්න ආදිවාසී සූර්ය
දෙවියන් සංගීතවත් කළේ ආචාර්ය රෝහණ විරසිංහ. සීතල I'm not afraid to die.